බොහොම ස්තුතියි විශේෂයෙන් මම සතුටු වෙනවා මහාචාර්ය තිස්ස විතාන්න මෙතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව උදා වීම ගැන අපි දන්නවා එතුමාට මේ සම්බන්ධව තියෙන දැනුම අත්දැකීම හැබැයි මේ ආණ්ඩුව අඩුම තරමින් කොවිඩ් මර්ධන බලකායේ එක පුටුවක් වෙන් කරලා නැහැ අපේ මහාචාර්ය තිස්ස විතාන්න මෙතුමාට එතුමාගේ දැනුම අත්දැකීම ලබා ගන්න. ඉතින් එහෙම ආණ්ඩුවක කොහොමද මේ කොවිඩ් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ කියන එක අපිට අහන්න දෙයක් නැහැ. මම දැක්කා චන්න ජයසුමන මහත්තයා කතා කරනවා. හැබැයි දැන් රෙද්ද පල්ලෙන් බේරිලා තියෙන්නේ. හැබැයි කටේ නරිවාදන් වල නම් අඩුවක් නැහැ ජයසුමන මහත්තයාගේ. එතුමා කියනවා දැන් කවුද සජිත් ප්‍රේමදාස හිටියා නම් ජමක ජන බලවේග හිටියා නම් අරකයි මේකයි කියලා. හැබැයි ඊයේ වෙනකොට අද වෙනිට කටේ ජනගහනයට සාපේක්ෂව මරණ ගත්තාම පෙළගස්සලා අපි ඉන්න තුන්වෙනියට මැලේසියාව තමයි එකට ඉන්නේ දෙකට ඉන්නේ ඉරානේ තුනට ඉන්නේ අපි එතකොට මරණ සංඛ්‍යාව පෙළගස්සපුවාම අපි ඉන්නේ 14 වෙනියට ඉන්නේ මරණ සංඛ්‍යාව පෙළගස්සපුවාම කරු සභාපතිතුමනි අපි ඉන්නේ 14 වෙනියට හැබැයි හොඳටම කොරේ කියලා නම් කියනවා කොරලා තියෙන කෙරුවාව තමයි මේක දැන් අපි දන්නවා ඉතාලිය වගේ රටවල් 128,000 මැරුණා මුල් කාලේ අපි දැක්ක කොච්චර මැරෙනවද කියලා දැන් මැරෙන්නේ 28යි මොකද ඒ රටවල් ඉක්මනින් වැක්සින් එක ඕඩර් කරලා රටේ ජනතාවට වැක්සින් එක ලබා දුන්නා මේගොල්ල මොකද්ද කියුවේ මේගොල්ල වැක්සින් ඕඩර් කරන්නේ නැතුව වෙන වෙන දේවල් පස්සේ ගියා දැන් ගිහිල්ලා වැක්සින් එකේ පේලිය පිටිපස්සේ ඉඳගෙන මේක අනලා ඉවරයි රටේ ජනතාව ඉස්සල්ලාම අවුරුදු 60ට වැඩි ජනතාවට දෙන්න කිව්වම වෙන ලෝක රටවල් මේ අත්දැකීම ලබනකොට ඒ ඒ ඒක ක්‍රියාත්මක කරනකොට අපේ දුන්නේ නන්නත්තාර වැක්සින් කරනයක් කිසිම ක්‍රමවේදයකින් නෙමෙයි ඒක නිසා තමයි අපේ රටේ ජනතාවගෙන් 6000කට වැඩි ප්‍රමාණයක් දැනට ඊ වෙනකොට මැරිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් මරණ 5000කට ආසන්න ප්‍රමාණයකට ආණ්ඩුවක් කියන්න ඕන. මොකද මේ වැක්සින් කරන්නේ ප්‍රමාදය සහ වැක්සින් කරන්නේ ප්‍රමුඛතාවයක් නොතිබීම. දැන් මේගොල්ලෝ ඊයේ පෙරේද මොකද කරේ? බලකාය රැස්වලා ගත්ත තීන්දුවක් පළාත් අතර සංචරණය නතර කරනු ලැබේ. මේ පළාත් අතර සංචරණයෙන් ලංකාව බේරගන්න පුළුවන්ද? අපේ පළාත් රාජ්‍ය තියෙනවද? ස්ටේට් කවුන්සිල් තියෙනවද? ප්‍රාන්ත රාජ්‍ය තියෙනවද? නැහැ. අපේ පළාත් අතර සංචරණය කරලා මේක බේරගන්න බෑ. මේක මේ බොරු න්‍යායක්. මෙහෙම නැත්තම් මේක අර වෙන රටවල තියෙන දෙයක් මේ ක්‍රියාත්මක කිරීමක්. ඊළඟට දැම්ම රෑ 10න් 11න් 12න් පස්සේ ඇඳිරි නීතිය. මේ නයිට් ලයිෆ් එකක් අපේ රටේ නැහැ. මේ රාත්‍රී නිසාචරයේ වගේ කටයුතු කරන පිරිසක් නැහැ. වෙන රටවල අපි දන්නවා මේ රාත්‍රී විශාල පිරිසක් කටයුතු කරනවා රැට ඉන්නවා ක්ලබ් ගාන යනවා පාක් ගාන යනවා එහෙම යනවා එහෙම රටක් නෙමෙයි අපේ රට. හැබැයි ඒ ඇමරිකාවේ වෙන රටවල ක්‍රියාත්මක කරන අපේ රට නොකර දෙන දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා බොරු සංඛ්‍යා ලේඛන. මේ සංඛ්‍යා ලේඛන කවුද ඉදිරිපත් කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හොයලා බලනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි. හමුදාව පැත්තෙන් හොයලා බලනකොට අපිට තේරෙනවා යම්කිසි අදෘශ්‍යමාන එක පුද්ගලයෙක් තමයි මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ. ඒ පුද්ගලයාට ඕන දේ ආණ්ඩුවේ උමනාවක් බවට පත් වෙලා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. ඒ පට්ටපල් බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ. අපිට බොහොම පැහැදිලි වෙන රටවල 30,000 දවසට රෝගීන් වාර්තා වෙනකොට මරණ 120යි 130යි. අපේ රටේ 3,000 රෝගීන් වාර්තා වෙනකොට මරණ 120යි 130යි. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛනත් බොරු. මේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනනුවත් අපි අද රෝගේ ඉන්නේ තුන්වෙනි ස්ථානයේට ජනගහනයට සාපේක්ෂව මරණ ගන්නකොට 7කට වඩා වැඩි 7.2 7.6 දක්වා අද වෙනකොට වැඩි වෙලා තියෙනවා මිලියනෙට. ඒ නිසා අපිට බොහොම පැහැදිලි මේ ජයසුමන මහත්තයලා කියන සුන්දර තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. දැන් ඒගොල්ලෝ හොඳටම කොරේ කියලා හිතාගෙන තමයි තාම හිතන් ඉන්නේ. හොඳටම කරන්න තිබුණා මේක. අර අනිල් ජයසිංහ මහත්මයලා බබා පල්ලි නෝන මහත්තයලා ඒ කට්ටිය යොදාගෙන පාලිත අබේකෝන් මහත්මයලා ඒ කට්ටිය යොදාගෙන යාලට ප්‍රමුඛ ස්ථානේ දුන්නා නම් හැබැයි ප්‍රමුඛ ස්ථානේ දුන්නේ සෞඛ්‍යංශ වලට නෙමෙයි. සෞඛ්‍යංශ වලට දුන්නේ ඇටෙන්ඩර් රාජකාරිය. මේ කොරෝනා මර්ධන බලකායි දැන් ඊයේ අපි දැක්කනේ අන්තිමට කරේ සෞඛ්‍ය ඇමතිතුමිය මාරු කරා. හැබැයි එතුමිය හොඳ කතාවක් කිව්වා. මොකක්ද එතුමිය කිව්වේ? එතුමිය කිව්වේ වෙන මොකුත් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශ මම ඇමතිකමේ හිටියත් මේක කරුවේ අපි නෙමෙයි. ජනාධිපතිතුමා තමයි තීන්දුව తీරන ගත්තේ. ජනාධිපතිතුමා මේවා ක්‍රියාත්මක කරේ කියන එක එතුමිය බොහොම පැහැදිලිව කිව්වා. රජතුමාගේ උද්දච්ච මෝඩ බව පවිත්‍ර නොවන තමයි කිව්වේ අපි නෙමෙයි කිව්වේ. ඒ නිසා අපිට බොහොම පැහැදිලි මේ ආණ්ඩුව දැන් වැඩේ අනාගෙන ඉවරයි. දැනටමත් බුද්ධිමත්ව කටයුතු නොකරොත්
ඉදිරි මාස එකමාර දෙක තුන අතරත අපේ විශාල පිරිසක් මැරෙනවා. ඒ මැරෙන්නේ වැඩි හිටියෝ අපේ. අපේ දෙමව්පියෝ, අපේ ඥාතියෝ, අපේ මේ නැන්දල මාමලා. ඒ අය තම අතිමහත්තර බහුතරය මැරෙන ගරු සභාපතිතුමනි. දැන් මේ රටේ මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා දන්නේ අවුරුදු 60ට එහා පැත්තේ මේ රටේ ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. එහෙම හිතලාද මේ තීන්දුව තියන්න ගන්නෙ? හැබැයි අපි දන්නවා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලෙන් භාගයට භාගයක්ම අවුරුදු 70 පැනපුවයි. එයාලට හොඳයි. හැබැයි රටේ ජනතාව අපේ අයිසක අම්මලා තාත්තලා ජීවත් වෙන්න ඕනේ නැහැ මරණට කමන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මේ වැක්සින් කරනේ කරන්නේ. මහලොකට කයිය ගැවට තාම වැක්සින් කරගෙන තියෙන ගරු සභාපතිතුමනි වැක්සින් එක දෙක ගහලා තියෙන තාම රටේ ජනතාවගෙන් 120යි. හරි. එකවැන්නේ වැක්සින් එක ගහලා තියෙනවා 154ක් විතර. හැබැයි ලෝකේ වැක්සින් එක සහ දෙක ගහපු රටවල් අතර ලොකුම පරතරය තියෙන රටත් අපේ රට. හරි බොහොම ස්තුතියි ගල්මන්තුමා ඔබතුමා දැන් වැඩිපුර කාලය මම තුමනි මම අවසන් කරන මට විනාඩියක් දෙන්න. ඒ නිසා අපි පහදිලිවම කියන වෙන මොකුත් නෙමෙයි වෙන්න ඕනේ. උදේ සජිත් ප්‍රේමදාස මහත්මයා නිවැරදි කිව්වා කරන්න ඕන දේ. මේ පක්ෂ වැඩක් නැහැ. දේශපාලනේ වැඩක් නැහැ. අවසන් කරන්න මම කියන කටයුතු කරමු කියලා. හැබැයි එහෙම එතුමා යෝජනා කරද්දි අර උද්දච්ච ජයසුමන මහත්තයා කියනවා බොරුවට මඩ ගහනවා. හරි බොහොම ස්තුතියි ඔබතුමා කාලය අවසන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ කට්ටිය දන්නවා ජයසුමන මහත්තයා ගැන එතුමා කරපු ඔබතුමා වැඩිපුර විනාඩියක් කරන් තියෙනවා කාලය අවසන් වෙනවා. බලන්න පුළුවන් කියන එක මතක්.